ලෝකෙ පළවෙනිම සෞඛ්‍ය අමාත්‍යවරිය බවට පත් වෙන කොරෝනා රෝගිය වෙනුවෙන් මුට්ටි ගඟට දාන අමාත්‍යවරිය බවට පවිත්‍රා දේවී වන්නියාරච්චි මැතිණිය පත් වෙලා තියෙනවා. මුට්ටිය දාලා තමයි මෙරටේ කොරෝනා පාලනය කරන්න හදන්නේ. එතුමියගේ දෙවනියා විදියට කටයුතු කර පළවෙනි පාරටම මෙරටේ පාර්ලිමේන්තු නියෝජනය කළා. පළවෙනි පාරම මෙරටේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය බවට පත් වෙන ලැබුණා. එතුමා තෙල් බෙහෙත් විකුණන ගුණ වෙනුවන යනවා. එතුමා පැණි විකුණනවා. මේව තමයි අද සෞඛ්‍ය බාර දීලා ඉන්න අපේ ප්‍රධානම චරිත දෙක. අද මෙරටේ ජනතාවට කටයුතු කරන්නේ බල කරලා රටේ ජනතාව වෙනුවෙන් අපි ඉල්ලනවා රාජ්‍ය අමාත්‍යතුමාටයි කැබිනට් අමාත්‍යතුමියටයි දෙන්නටම උඹට බාර දීලා තියෙන මෙරටේ ජනතාවගේ ජීවිත. ඒ නිසා මේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව රටේ විහිළු සපයන් නැතුව කටයුතු කරන්න කියන එක අපි ඉල්ලින්. එක වේලක් හරි කාලා තමන්ගේ ජීවිතේ බේරගන්න මේ වෙලාවේ උත්සාහ කරන්න මේ කොවිඩ් වසංගතයෙන් අපේ රටත් ගිලෙන නැවක් බවට පත් වෙලා තිබෙන්නේ. මේ දේශපාලනය ගැන වෙනත් වෙනත් තර්ක විතර්ක කතා කරන එක නෙවෙයි මේ වෙලාවේ කළ යුත්තේ. රජයට හැමෝම ඇඟිල්ල දික් කර කර දොස් කියන්න එපා. මේක රජය විසින් බිහි කරපු දෙයක් නෙවෙයි. ජනතාව හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ කියන දේ අහලා කටයුතු කිරීම. මොරදියේ මාළුබාමින් තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමෙන් යුක්තව රජයට දොස් කියමින් තමන්ගේ දේශ පාලන අරමුණ ඉෂ්ට කර ගන්නට කටයුතු කරන බවක් අපිට පේනවා. කාර්යසාධක බලකායෙන් තව එකක් කියනවා, වෛද්‍යවරු තව එකක් කියනවා, ආරක්ෂක අංශ තව එකක් කියන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. වෙනි තත්ත්වයක් තුළ රජයේ තීන්දුව කළා තියෙනවා රෝහල් ගත වෙලා ඉන්න ආසාදිතයන් දින 10කට පස්සේ PCR පරීක්ෂණ නොකර ගෙදර යවනවා. ගෙදර ගිහිල්ලා දින 14ක් ගෙදර ස්වයං නිරෝධායනයක් වෙන්න ඕනේ කියලා. මේ රජයේ අසමත්භාවය තමයි මේකින් පෙන්නම් කරන්නේ. PCR පරීක්ෂණ නොකර ගෙදර යැවීම ඉතා භයානක තත්ත්වයක්. තුන්වෙනි රැල්ලක ආරම්භයේද මේ කියන්න බෑ. අපි දැක්ක ඊයේ පෙරේදා වෛද්‍යවරුන්ට මේ ආසාදනය වෙලා තියෙනවා. එදියන්ට ආසාදනය වෙලා තියෙනවා. ලංකාවේ ඉන්න පොලිසිය 90000 මේ පොලිසිය 90000න් දැන් 150කට විතර ආසාදිත වෙලා තියෙනවා 2500ක් 3000ක් අතර නිරෝධායනය වෙලා තියෙනවා. ඒ කියන්නේ 3%ට ආසන්න ප්‍රමාණයක් පොලිස් නිලධාරියන් දැන් මේ රාජකාරි වල නැහැ. ඉතින් මේ තත්ත්වය ඉතා භයානක තත්ත්වයක්. විපක්ෂ හැමදාම චෝදනා කරනවා මාර්තු මාසයේදී අපි මේ රටම කැන්දර නීති දාන අවස්ථාවේදී පාර්ලිමේන්තුවක් කැඳවන්න කියලා ඉල්ලීම කරා. ඉතින් අද මේ ඔක්කොම ඉවර වෙලා අද පාර්ලිමේන්තුවල අසත කැඳවන්න පුළුවන්. ඒකෙදී දැන් කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා. ඉතින් මේ වගේ නොයෙක් ආකාරයේ නොයෙකුත් චෝදනා කරන එක සහ වැරදි බෙහෙත් දෙන එක තමයි විපක්ෂ නායකතුමාගේ එකම වැඩපිළිවෙල. ඒ නිසා අපි කියනවා විපක්ෂ නායකතුමාට සහ විපක්ෂයට මේ අවස්ථාවේදී පක්ෂ භේදයකින් තොරව සෑම සියලු දෙනාම එකට එක්ව වෙලා මේ රටේ තියෙන උද්ගත වෙලා තියෙන තත්ත්වය වෙනස් කරන්න සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.